ගණන්ස සමහර වෙලාවට කියනවා මම අහලා තියෙනවා කතික මහත්තුරු මේ වගේ සභාවක නැවිලා එකයි එකයි එකට එකතු කරපුවාම දෙකයි හැබැයි අද ඉඳලා එකයි එකයි එකට එකතු කරපුවාම දෙකයි වෙන්නේ නැහැ එකයි එහෙම වුණොත් එහෙම අපේ රස්සාවට තට්ටු වෙනවා ඒ ඉඳ සමීර එදා මම ඉගැන්නේ ඔබට එකයි එකයි එකට එකතු වුණාම දෙකයි කියලා ආදරණීය දුවේ අද මම කියනවා අද එකයි එකයි එකට එකතු වුණාම කවදාවත් එකයි වෙන්නේ නැහැ ඒක දෙකයි තමයි හැබැයි දෙකයි කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕනේ අද ඉඳලා ඔබ දෙන්න එකට ජීවත් වෙන්නේ ඒ නිසා එකයි එකයි එකට එකතු වුණාම එකයි කරන්න හදන්න එපා දෙකයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න කැපකිරීමක් කරන්න වෙනවා සමීර ලස්සන නිවහනක් හැදුවා ගම්පහ නගරේ ඒ ලස්සන නිවහනට ඔබ කැඳවගෙන ගිය දවසේ ආදරණීය දුවේ සමහර විට කැපකිරීමක් කරන්න දේ දුව කියනවා අනේ මට නිින්ද යන්නේ නෑ අප්පා රෑට ටීවී එක ගොඩක් අයගේ ප්‍රශ්න මතුවෙන්නේ ටීවී එක අනේ මට රෑට නිල බබළු බැලුවේ නැත්නම් නිින්ද යන්නේ අප්පා ඒ කියන්නේ ප්‍රධාන චරිත රංග පාණ්ඩිත් නායකගේ හින්න මට බලන්න ඕනේ අප්පා මොනවාද මන්ද කියලා එහෙම කියනකොට සමහර වෙලාවට සමීරගේ අම්මා කියනවා උඹට නිල බබළු බලන්න දීලා හරියන්නේ නැහැ රටේ විච්ච දේවල් බලන් හදා ගන්න ඕනේ මට ප්‍රවෘත්ති බලන්න ඕනේ කියලා ගැටුම ආරම්භ වෙනවා සමහර වෙලාවට සමීරලා නාත්ත කියනවා මම දැන් විස්රාම සුවේ ඉන්නේ මම දැන් පොඩි ජොලියේ ඉන්නේ ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ උඹලාව බලන අතරේ මට නම් අනේ සංගීතයේ අසිරිත වෙච්ච දේ බලාගත්තේ නැත්නම් නිින්ද යන්නේ නැහැ අප්පා කියලා සමීර පැත්තකින් ඉගෙන කියනවා ඔය ඔක්කොම බලන එක පැත්තකින් දාන්න ඕනේ මේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහා අර කිරිදිවල කිට්ටුව රූගත කරනවා අනේ සරාගොයියට වෙච්ච දේ දැනගත්තේ නැත්නම් එයාකා දැන් කසිපු පෙරණ එකක් නවත්තලන්න වෙන බිස්නස් එකක් පටන් ගන්න තියෙන්නේ ඒ හින්දා මට සරාව බලන්න ඕනේ නාඩගම් කාර්යෝ බැලුවේ නැත්නම් හරියන්නේ නැහැ කියලා. ඊදෙර ප්‍රශ්නයක් ඕක එක දවසක් කියනකොට එක මහත්තයෙක් ගෑතිදලා ගෑගාලා කියනවා පීඔ ටීවී ගන්න කියන්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. හරිද? ඒ නිසා ජීවිතේ රිමෝට් එකට ප්‍රශ්නයක් ඇති කරන්න දෙන්න එපා රත්තරන් පුතේ. කැපකිරීමක් කරන්න අවේමල පටන් ගන්න වෙනවා. ගඟක් නිකම්ම ගලාගෙන ගියාම ලස්සන නැහැ. ඒ ගඟ දිහා කවුරුවත් ඇහැරිලමත් බලන්නේ නැහැ. ගල් පරවල හැපෙන්න හැපෙන්න, පින බුබුලු නගින්න නගින්න, කන්දක් පහලින් අද ඇදගෙන නැටෙන දිය ඇල්ලක් දිහා අපි නතර කරලා බලාගෙන ඉන්නවා. එින්න මේ ජීවිතය අවේමල ප්‍රශ්න ආවේ නැත්තම් ওই ලස්සන ජීවිතේ වැඩක් නැති වෙනවා. ඒ නිසා කැපකිරීමක් කරලා ලස්සන ගමනක් යන්න ඕනේ. සමීර රත්තරන් තාත්තත් එක්ක එකතු වෙලා මේ සමීරගේ තාත්තයි අම්මයි දෙන්න මේ පුතාව හුරතල් කරනකොට ඕන තරම් තකින් නැති නදී නලලට ලස්සනට හාදුවක් දීලා බලන්න ඇති පුතේ ඔබේ නලලේ කවුද කොටලා තියෙන්නේ කියලා. සමීර කියන්නේ මහ පුදුම චරිතයක් මට කියනවනම් පැය ගාණක් කියන්න පුළුවන්. මගේ පන්තිවල අයින් වුණාට පස්සේ මන්ජුරයි සමීරයි කියන්නේ මම කරපු හැම වැඩසටහනකම ආපු හැම වැඩසටහනකම පුතේ කලින් දවසේ රැට පාන්දර දෙකට තුනට හරි අපේ ගෙදරට ආවා. මං ඊයේ 10 ආවට කතා කරලා තැවුවා සමීර අපි එහෙට දෙන්නද කියලා. මොකද මගේ යුතුයකම ඉටුනේ නැහැ කියලා මට හිතුණා. මට මොන මගේ උත්සවයක් තිබුණත් පුද්ගලික උත්සවයක් වුණත් පන්තිය උත්සවයක් වුණත් කොච්චර නිදිමරලා තිබුණත් මේ කොල්ල දෙන්න පාන්දර අපේ ගෙදර එනවා. ඒ හින්දා සඳුනිදුවේ මෙතනින් පස්සේ උඹලා දෙන්නම එකතු වෙලා ගිය වැඩි ඉස්සරහට කරන්න ඕනේ. ඒ හින්දා නතර කරන්න හේ මේ පාවිතරින් පස්සේ ඒ ඉන්න මොකද බය නැතුව ඉල්ලීම කරන්න පුළුවන්කමක් ලැබුණා මේ මංජුල පුතාගෙනු ඒ නිසා ආදරණීය හැමදාම අපි ට්‍රිප් එකක් යනකොට කොරෝනා අපිව නතර කරන එක හැම ට්‍රිප් එකකම මේ කොල්ල දෙන්න මම එක්ක ගියා මට ඒ තරමට දෙන විශ්වාසය ඉන්නවා අපි ඒ කාලේ ලොකු කාලි ට්‍රිප් යනකොට අපි කියනවා සඳුනි අපි කියනවා දැන් ඉතින් කවුරු හරි හොයාගන්න කාලේ හරි කියලා අපි ඒ ට්‍රිප් යනකොට එක එක හොයලා දෙන්න උත්සාහ කළා අපි මාර්සර් කෙනෙක් කියලා ඔයාලා කියයි. නමුත් ඒ කවුරුවත් මේ සමීරගේ නළලේ කොටපු මහබබා කොටලා තිබුණු නම බවට පත් වුනේ නෑ. අපි දැනගෙන හිටියේ නෑ ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ ඉන්න කාලේ එස් දන එස් කියලා තමයි මේ නළලේ කොටලා තියෙන්නේ කියලා. එහෙනම් සඳුනි සමීරත් එක්කයි අර යුග ජීවිතේ දෙ පිවිසෙන්නේ. ඒ ආදරණීය ලස්සන ගමන අපූර්වට යනකොට එකයි එකයි එකට එකතු වුනහම එකයි කියලා කිව්වට මේ වාඩිලා ඉන්න ඔක්කොම තව අවුරුද්දක් යනකොට ඔයාලා දෙන්නට කෝල් එකක් දීලා අහනවා එදාර මිනිස්සයා කිව්වා වගේ තාම එකයි එකයි එකට ගුණාම එකයිද දෙයියනේ කියලා. ඒ හින්දා එතකොට එකයි එකයි එකට එකතු වුණාම එකයි එකයි එකට එකතු වුණාම
තුනයි බවට පත් වෙනවා පළවෙනියකම තුනයි බවට පත් වෙන මේ ලස්සන රත්තරන් පුතාටයි දුවටයි ආදරණීය පුත්‍ර රත්නයක් මුලින්ම ලැබෙන්න කියලා ගහන්න ලස්සන පුඩියක් වෙනදගෙන ඉන්නවා ඒක ගැන පිළිගැයි විතරයි යන්නේ කාන්තා පාර්ශ්වයේ මේ බාල රවණ හිටනවා මෙච්චර ලස්සන කෙල්ලක් ඉස්සරහ තියාගෙන ඇයි දෙන්නේ පළවෙනියට කෙල්ලෙක් හම්බුනම බබර වෙන්න කියලා නතර වෙන්න එපා පුතේ ඒකේ සිංහල බෞද්ධ දරුවා අපිට ඕන කාර්යයක් පළවෙනි දරුවා පුතේ කුණු කල දෙවනි දරුවා රත්තරන් දූ කුමාරිකාවක් බබට බෑ පත් වෙන්න කියලා අප්පුඩි ගහපු නැති අයත් එක්කලා ගහ වෙලා ගන්න ලස්සන අප්පුඩි